ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තුන්වනස අවසන් එක්දින තරගයේ ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110ක දැවන්ත ජයක් හිමිකර ගැනීමට සමත්ුනේ තරගාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙසින් ජය ගනිමින්. අති විශිෂ්ට ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයගත්තේ වසර 27කට පසු වීමද විශේෂත්වයක්. තවද තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තියෙනවා. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයේ ධනංජිද සිල්වාට හිමිව ඇති අතර කණ්ඩායමේ උපනායකත්වයේ කුසල් මෙන්ඩිස් කටයුතු කරනවා. දීර්ඝ කාලයකට පසුව සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර දඟ පන්දු යවන ක්‍රීඩක ජෙප්රි වැන්ඩසේද කලකට පසුව නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තියෙනවා. තවද දේශීය පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නිසල තාරකද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කැඳවීමටයි පියවර ගෙන තියෙන්නේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නායක ධනංජිද සිල්වා, දිමුත් කරුණාරත්න, නිෂාන් මදුස්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ප්‍රභාජ් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, අසිත පනාන්දු, කසුන් රාජිත, විශ්ව පනාන්දු, ලහිරු කුමාර, නිසල තාරක, මිලාන් රත්නායක යන ක්‍රීඩකයින්.